Slumdog Millionaire movie එක budget එක විදිහට ඩොලර් මිලියන 15ක් වෙන් කරනවා. හැබැයි සමහරක් කියනවා මේක low budget එකක් කියලා. ඒකට එක හේතුවක් තමයි movie එකේ සම්පූර්ණයෙන්ම shootings කරන්නේ ඉන්දියාව ඇතුළත. ඉතින් ඒ නිසා අඩු මුදලකට movie එක shoot කරගන්න පුළුවන් වෙනවා. කොහොම නමුත් movie එක මේ වෙනකොට ලබලා තියෙන ආදායම ගැන කතා කරද්දී US dollars මිලියන 130කට වඩා වැඩි ආදායමක් මේ වෙනකොටත් movie එක ලබාගෙන තියෙනවා. ඒ වගේමයි මූවි එක ගැන කතා කරද්දී තවත් විශේෂ දෙයක් තියෙනවා කියන්නේ ඒ තමයි මූවි එකේ මියුසික්. මූවි එකේ මියුසික් කරන්නේ ඉන්දියාවේ නම්බර් 1 මියුසිෂියන් එයා රහමාන්. එයා රහමාන් මේ පාර ඔස්කා වලත් නොමිනේට් වෙලා තියෙනවා බෙස්ට් මියුසික් විදිහට. ඒ වගේම රහමාන් গোল্ডන් ග්ලෝබ් අවෝඩ් එක ගන්නෙත් ස්ලම් ඩොග් මිලියනර් මූවි එකේ මියුසික් වලට. තප්පරෙන් තප්පරේ අපි වයසට යනවා. හැබැයි මේ තප්පර කට්ට අනිත් පැත්තට කරකුණොත් තප්පරෙන් තප්පරේ අපි තරුණ වෙයි. ඒක නෙමෙයිද අපිට වෙන්න ඕනේ. මේ විදිහේ ප්ලොට් එකක් ඩිරෙක්ටර් කෙනෙකුට හරි රයිටර් කෙනෙකුට හරි හම්බුනොත් මොන වගේ දෙයක් වෙයිද? 1921 දී මේ විදිහම ප්ලොට් එකකින් ෂෝට් ස්ටෝරි එකක් නිර්මාණය වෙනවා. ඒකේ නම තමයි The Curious Case of Benjamin Button. නම අහලා පුරුදුයිනේ. ඔව්. 2008 දී The Curious Case of Benjamin Button කියලා මූවි එකක් නිර්මාණය වෙන්නේ මේ ෂෝට් ස්ටෝරි එකෙන්. අපි දැන් සිනමාට වලින් කතා කරන්න යන්නේ The Curious Case of Benjamin Button ගැන. Best Picture, Best Director, Best Actor කියන nominations එක්ක Oscar nominations 13ක් The Curious Case of Benjamin Button movie එක දිනා ගන්නවා. Movie එක direct කරන්නේ David Fincher. David Fincher movie එකේ main characters වලට තෝරා ගන්නවා Brad Pitt සහ Kate Blanchett. Benjamin. Oh my god. Of course it's you. Benjamin. 1998 දී රොබින් ස්වයිකෝට් තමයි මූවි එකේ ස්ක්‍රීන් ප්ලේ එක ලියන්නේ. රොබින් ස්වයිකෝට් තමන්ගේ ස්ක්‍රීන් ප්ලේ එක ගිහිලා දෙනවා හොලිවුඩ් වල දක්ෂ ඩිරෙක්ටර් කෙනෙකුට. ඒ තමයි රොන් හවර්ඩ්. හැබැයි රොන් හවර්ඩ්ට මූවි එක ඩිරෙක්ට් කරන්න හම්බ වෙන්නේ නැහැ නොයෙකුත් ප්‍රශ්න හින්දා. මේක ටිකෙන් ටික කල් යනවා. අන්තිමේදී ස්වයිකෝට් තමන්ගේ ස්ක්‍රීන් ප්ලේ එක ගිහිල්ලා දෙනවා හොලිවුඩ් වල තවත් ප්‍රසිද්ධ ඩිරෙක්ටර් කෙනෙකුට. ඒ තමයි ඩේවිඩ් ෆෙන්චර්. ඩේවිඩ් ෆෙන්චර් සහ රොබින් ස්වයිකෝඩ් එකතු වෙලා 2006 දී මූවි එක ක්‍රියේට් කරන්න පටන් ගන්නවා. And that driver was momentarily distracted. And that taxi hit Daisy. And her leg was crushed. My god. Look at you. මූවි එකේ ෂූටින්ග්ස් පටන් ගන්න 2006 අවුරුද්දේ නොවැම්බර් 6 වෙනිදා ඒ නිව් ඕලන්ස් වලදී. එතන ඉඳලා 2007 මාර්තු මාසෙ වෙනකල් නිව් ඕලන්ස් වලදී ෂූටින්ග්ස් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ලොස් ඇන්ජලිස් වලට මාරු වෙනවා ෂූටින්ග්ස් වලට. දවස් 150ක ෂූටින්ග් ෂෙඩියුල් එකක් තමයි මූවි එකට තියෙන්නේ. හැබැයි කියුරියස් කේස් ඔෆ් බෙන්ජමින් බටන් මූවි එකේ හුඟක්ම ස්පෙෂල් ඉෆෙක්ට්ස් පාවිච්චි කරන නිසා additional දවස් කීපයක් මේකට එකතු වෙනවා. නිසා මාස 6ක වගේ කාලයක් මූවි එකේ ෂූටින්ග්ස් කරනවා. ඒ නිසා මාස 6ක් වගේ කාලයක් ෂූටින් කරන නිසා ලොකු බජට් එකක් මූවි එක වෙනුවෙන් වියදම් කරනවා. Come away with me. We sailed into the Gulf along the Florida Keys. අපි ඉපදුන දවස් ඉඳලා ටිකෙන් ටික වයසට යනවා. හැබැයි The Curious Case of Benjamin Button movie එකේ ප්‍රධාන චරිතය Benjamin Button එයා ඉපදුන දවස් ඉඳලා ටිකෙන් ටික තරුණ වෙනවා. එයා ඉපදෙන්නේ අවුරුදු 80ක් වයසෙත් ඇතිව. කොහොම නමුත් Benjamin Button ගේ මේ අසාමාන්‍ය ජීවිතේ එයා මුණ දෙන අත්දැකීම්, එයාට ආදරය කරන අය, එයා ආදරය කරන අය, එයාට වෛර කරන අයත් එක්ක එයා කොහොමද එයාගේ ජීවිතේ ඉදිරියට අරන් යන්නේ? එයාගේ ජීවිතේ එයා ලබා ගන්න සුන්දර කටුක මේ හැම අත්දැකීමක්ම එක්ක බොහොම ලස්සනට නිර්මාණය වුණ කතාවක් තමයි The Curious Case of Benjamin Button කියන්නේ.
2008 නත්තල් දවසේ රිලීස් වෙන මූවි එක අති විශාල බජට් එකක් වියදම් කරලා කරන මූවි එකක්. බජට් එක කොච්චරද කියලා කියනවනම් ඩොලර් මිලියන 160ක් වගේ අති විශාල බජට් එකක් මේ මූවි එක වෙනුවෙන් වෙන් කරනවා. හැබැයි ඒ වගේ ලොකු බජට් එකක් වියදම් කරලා කරන The Curious Case of Benjamin Button මූවි එක මේ වෙනකොට ලබාගෙන තියෙන ආදායම ගැන කතා කරනවා නම් US ඩොලර්ස් මිලියන 200කට වඩා වැඩි ආදායමක් ලබාගෙන තියෙනවා කියලයි සඳහන් වෙන්නේ. Only on the outside.